වෛද්‍යනාරි සංගමයේ විදිහට අද දවසේ අලුතෙන් පත් වෙච්ච අධිකාර ජනාධිපතිතුමා සමඟ විශේෂ සුබ සාකච්ඡාවක් පැවැත්වුවා. එතෙන්දී රජයේ වෛද්‍යනාරි සංගමයේ විදිහට පහුගිය ජනාධිපතිවරණ සමයේ අධිවරණ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා සියලුම අපේක්ෂකයන්ට අපි යෝජනා ඉදිරිපත් කළා. එතෙන්දී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ එවකට අපේක්ෂකතුමා සමඟ විදිහට එතුමා අපේ විසිවැදෑරුම් යෝජනාවලිය සම්බන්ධයෙන් දක්වපු ඉතාම සුබදායි ප්‍රතිචාර සම්බන්ධයෙන් රජ වෛද්‍යාලික සංගම විසින් අපි විශේෂ ස්තුතියක් එතුමාට පුද කළා. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ අපි ඉදිරිපත් කරපු ඉල්ලීම් සියල්ල අපි රට ගැන හිතලා ඉදිරිපත් කරපු යෝජනා සියල්ල අන්තර්ගත කිරීම සම්බන්ධයෙන් එතුමාට සුදුසුකම් දුනා. දැන් එළපෙලා තියෙන කාලේ තමයි මේ යෝජනා ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම අපි එතුමාට මතක් කරලා දුන්නා, එතුමා මැතිවරණ වේදිකාවේ දිගටම කිව්වා එතුමාගේ අවුරුදු පහක කාලය තුළ මේ සියල්ල කිරීම සඳහා එතුමාගේ තියෙන කැපවීම. ඒ සඳහා රජ වෛද්‍යාලික සංගම විදිහට අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකද්ද? ඒ සඳහා අපි දෙන්න පුළුවන් අනුග්‍රහය මොකද්ද? අපිට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අද දවසේ කතා කළා. විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධන බලකායක් හරහා මේ සියල්ල සාධනීය තැනකට ගෙනීම සඳහා අපිට දෙන්න පුළුවන් දායකත්වය පැහැදිලි කළා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ගෙන යන වැඩ පිළිවෙල, ඒ වගේම ජාතික මට්ටමින් ඔබට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩ කොටස කතා කළා. එතෙන්දී විශේෂයෙන් වෛද්‍ය රටතුළු රඳවා ගැනීම සඳහා නිශ්චිත වූ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එතුමාගේ ඉතාම සුබදායි ප්‍රතිචාර ලැබුණා. මොකද පහුගිය අවුරුදු හතර තුළ වෛද්‍යවරුන් ඊටම ද්වේෂ සහගත ලෙස පලිය අරගෙන වෛද්‍යවරුන් ලැබිය යුතු දීමනා පවා කප්පාදු කළ තිබුණා පහුගිය අමාත්‍යවරුන් විසින්. මෙතෙන්දී විශේෂයෙන්ම අපි එතුමාට ඒ සම්බන්ධයෙන් මතක් කළා. ඒ වගේම වෛද්‍යවරු රටතුළු රඳවා ගන්න ආර්ථිකමය රටට බලපෑම නොවන පරිදි කළ හැකි දේවල් සම්බන්ධයෙන් ඒ අයගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ අය හරහා රට සංවර්ධනය කිරීම සඳහා ඒ අය යොදා ගැනීම සම්බන්ධයෙන් අපි කතා කළා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පහුගිය කාලේ ඇති වෙලා තියෙන වංචා දූෂණ සම්බන්ධයෙන් දැන් ලැබිලා තියෙන ජනාධිපති විමර්ශන කමිෂන් සභා වාර්තාව ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් රාජසේනාර්ථ වගේ ඇමතිවරුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය වගේම අල්ලස් කමිෂන් පනතේ යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තියෙන අවශ්‍යතාවය සමග ඉතාම ගැඹුරින් අද දවසේ ජනාධිපතිතුමාත් සමඟ සාකච්ඡා කළා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුලේ රාජසේනාර්ථත් සමඟ මේ සම්බන්ධයෙන් එකට ඉඳලා මේ වංචා කරපු පුද්ගල පිරිසක් ඉන්නවා. ඒ අය සුද්ධ කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමිත තැනකට ගෙන යාම සම්බන්ධයෙන් පවිත්‍ර ඇමතිතුමියට සහයෝග සම්බන්ධයෙන් අපි කතා කළා. ඒ වගේම වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය සඳහා විශේෂ අවධානයක් අලුත් ජනාධිපතිතුමා වෙතින් යොමු කළ යුතුයි කියන කාරණේ අපි කතා කළා. මේ අනේ සියලු කාරණා හරහා අවසානයේදී අපි සංක්ෂිප්ත කළා ජනාධිපතිතුමා මේ සියල්ල ඉදිරි අවුරුදු 4-5 ඇතුළත යථාර්ථය බවට පත් කරන්න එතුමා අපේ සහයෝගය ඉල්ලුවා. ඒ සහයෝගය 100%කින් ලබා දෙන්න අපි එකතුභාවය පළ කළා. ඒ වගේම රට ඉදිරි මේ මොහොතේ තියෙන අභියෝග ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිය දෙන්න මේ වැඩ පිළිවෙලත් එක්ක අපි තීරණය කළා තියෙනවා. ඔයකොට දැන් ඔබතුමාලා බොහෝ වෙලාවට නිදහස් සෞඛ්‍යයක් සඳහා කැප වෙනවා. අපිට දැක ගන්න පුළුවන් මේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල හොස්පිටල්ස් ගොඩක් ව්‍යාප්ත වෙනවා. මේ පිළිබඳව සාකච්ඡාවක් විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරපු දේවල් මේ රාජ්‍ය අංශය වගේ පෞද්ගලික අංශය තුල ප්‍රමිතිය නියාමනය කිරීම කියන කාරණේදී අවසානයේදී රෝගීන්ට යහපතක් වෙන විදිහට සමස්ත සෞඛ්‍ය සේවය හසුරවන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කරමු. ඒ වගේම MCC ගිවිසුම සම්බන්ධයෙන් දැන් මේ ආණ්ඩුවේ බොහෝ සමහර අය කියනවා ඒ යම් කිසි ගැටයුක්ක් තියෙනවා, සාධනීය තත්ත්වයන් තියෙනවා කියලා. ඔබතුමාලගේ සංගම විදිහට ඒ පිළිබඳ යම් කිසි නිගමනයකට යෙදෙන්නත් MCC ගිවිසුම සම්බන්ධයෙන් අපේ මතය අපි කියලා ඉවරයි. ඒක ආණ්ඩුව මොකද්ද කියන එක වෙනස් වෙනවට අමතරව රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට MCC රටට අහිත කරයි කියන එක සම්බන්ධයෙන් අපි රටට කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ කරුණු වල කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා ඇමතිවරු කවුරු මොන ප්‍රකාශ කළා ජනාධිපතිවරයා විදිහට අග්‍රාමාත්‍යවරයා විසින් මේ විදිහට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රටට දෙනු මේ පොරොන්දු ඉෂ්ට කරයි කියලා. විශේෂයෙන් මේ ජාත්‍යන්තර ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති මත කටයුතු කරන්න එකඟතාවය පළ කරයි කියලා නව ආණ්ඩුව අපි බලාපොරොත්තු වෙනවා.